අයිබෝවන් සුබම සුබ උදෑසනක් වගේම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දෙනාටම. අද 2015 වූ අප්‍රේල් මස 17 වන සිකුරාදා උදෑසන හිරු උදාවන 6:02ට හිරු බැසීම සටහන් වෙලා තිබෙනවා සවස 6:19ට. බක්මස අව තෙලස්සක තිතියේදී පවතින්නේ අද වගේ දවසක. උත්තර පුටුප නැකත රාත්‍රී 7:50 දක්වා පවතිනවා. ඉන්පසු බුදට අයත් රේවතී නැකත නැඹීමට නියමිතයි. අද දවසේ මරුසිටින ගිනිකොන. එනිසා ඔන්න කරන්නා වූ සියලුම යහපත් කටයුතු උතුරු දිශාව බලා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අද දවසේ කටයුතු සැලසුම් කරද්දී උදෑසන 10:38 සිට මධ්‍යාහන 12:10 දක්වා නම් සුබ කටයුතු වලට තියාගන්න එපා. මොකද රාහු කාලයට තමයි මේ වෙලාව වෙන් වෙලා තිබෙන්නේ. ඉතින් අද දවසේ තිබෙන්නා වූ ග්‍රහ රටාව ඔබේ ලග්නෙන් ලග්නයට කොයි වගේ බලපෑමක් කරයිද කියන එක අපි මදක් විමසලා බලමු. මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙනද වගේම ලග්නගතව බලවත් වෙලා තියෙන පංචමහා පුරුෂ යෝගයක් වන රුචක නැමැති යෝගෙකින්. ඒ වගේම බ්‍රහස්පතිත් බලවත් වෙලා හංස නැමැති යෝගෙකින් පවතිනවා. ඔන්න ගේ දොර ඉඩකඩම් ආශ්‍රිතව තිබුණා වූ කරදර බාධක ඔබට පහසුවෙන්ම මෙල්ල කරගන්න පුළුවන් වේවි. තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙතුවක්කල් යම්කිසි පීඩාවක් වින්දනම් මේෂ ලග්නීමයන් අද දවසේම කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. රවි බුධ 12 කේතු සමග ගමන් කිරීම බොහෝ විට තමාගේ ඇසුරු කරන පිරිස් නිසාවෙන් කරදර බාධා තෙදෙනවා. ඒ පිළිබඳව හිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න. විශේෂයෙන් වම්මත ආශ්‍රිත ආබාධතාවලට ලක්වීමේ ඉඩකඩ තමයි අද දවසේ තිබෙන්නා වූ ග්‍රහ රටාව තුන ඇති කරලා තියෙන්නේ. වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසෙත් ගමන් කරන්නේ ලග්නගතව බලවත් වෙලා. ඒ වගේම 11 වූ අයස්ථානගතව රවි බුද්ධ කේතුගේ පිහිටීම ඉතාම අශුභයි. බොහෝ විට ගැඹුරු ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න වගේම තමන්ට දැනුම පිළිබඳ පිපාසාවෙන් පෙළෙන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ගැඹුරු තැන් අවබෝධ කරගන්න, ආගමික කරුණු අවබෝධ කරගන්න, දැනුවත් අයගේ ඇසුර ලබන්න අද දවසේ වෘෂභ ලග්නහිමියන්ට ඉතාමත් යහපත් වෙනවා. මූල්‍ය ශක්තියට යම් යම් කරදර පීඩා ගෙන දීමේ ඉඩකඩ තිබෙනවා. හැබැයි අද දවස සමස්තයක් ලෙස ගත් කල වෘෂභ ලග්න හිමි ඔබට සුබම සුබ දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. මිථුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසේ ගමන් කරන්නේ දහවැන්න වූ රැකියා ස්ථානගතව. එහි රාජ්‍යකාරක රවිත් සමග සංයෝගයල බුධ ආදිත්‍ය යෝගයක් යෙදී පැවතීම ඉතාම අශුභයි. බොහෝ විට රැකී රක්ෂා ආශ්‍රිතව ප්‍රධානීන්ගේ අගය කිරීම, ආදරයට ලක්වීම අද දවස තුළ අනිවාර්යෙන් දක්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි වෙනදාට වඩා රැකියා ස්ථානාශිත තෘප්තිය නැති කරන්නත් අද දවසේ මිතුන ලග්න හිමියන්ට ඉතාම අශුභයි. හැබැයි රාහු 4 ගමන් කිරීම නිසා ගේ දොරාශ්‍රිත සමගියට සහජීවනයට යම් යම් කරදර පීඩා ගෙන දෙන්න පුළුවන්. ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගත්තොත් මිතුන ලග්න හිමියන්ට සුබ දවසක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන් වේවි. ලේ ගමන් කරන සියුම් නහර ආශ්‍රිතව තමයි යම් යම් දුර්වලතා යෙදෙන්නේ. ඒ පිළිබඳව හිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වගේම යෝගකාරක බ්‍රහස්පතිත් අද සුබතැන්වල ගමන් කරනවා. ඒ වගේම තමයි අනෙක් යෝගකාරක අඟහරුත් බලවත් වෙල පංචමහා පුරුෂ යෝග දෙකක් සහිතව තමයි කටක ලග්න හිමියන්ට අද දවස උදා වෙලා තිබෙන්නේ. හැබැයි බොහෝ විට අන් අයට අවශ්‍ය ලෙසින් තමාගේ කටයුතු කරගන්න, තමාගේ දැනුම හැකියා දක්ෂතා තුළින් අන් අය ප්‍රයෝජන ගන්න තිබෙන්නා වූ ඉඩකඩ ඉතාමත් ඉහළයි. ඒ වගේම තමයි විශේෂයෙන් තමාගේ සිතුවිලි ධාරාවන් තුල තිබෙනා වූ චංචල ස්වභාවය නිසාවෙන් ස්ථිර තීන්දුව තීරණවලටත් අද දවසේ කටක ලග්න හිමියන්ට බාධා කරදරගෙන දේවි. ඒ නිසා ඔන්න උදෑසන සිටම බුද්ධිමත්ව තීන්දුව තීරණ ගන්න අමතක කරන්න එපා. වැඩිහිටියාදීන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි මැති කරાવી. හැබැයි සවස් භාගයේ වන විට දැඩි මානසික ශක්තියකින් යුතුව, දැඩි ආත්ම තෘප්තියකින් යුතුව කටක ලග්නයේ උපන් ඔබට අද දවස නිම කිරීමේ ශක්තිය අනිවාර්යයෙන්ම ලැබේවි.
සිංහලක්නේ උපන් ඔබේ ලක්නාධිපති වෙනද මෙන්ම අද දවසෙත් අටවැන්නේ ගමන් කරන දවසක්. බොහෝ විට බාධකස්ථාන ගතව තමාගේ ලක්නාධිපතිගේ පිහිටීම නිසාවෙන් සිංහලක්නේ හිමියන් ටිකක් ආවේගශීලී ගති ලක්ෂණ මතු කිරීමේ ඉඩකඩ තමයි අද දවස තුල බහුල කරන්නේ. ඒ නිසා ඔන්න කතා බහේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන සිංහලක්නේ හිමියන් අමතක කරන්න එපා. විශේෂයෙන්ම අසල්වාසීන් ඥාතීන් සමග කටයුතු කරද්දී ආවේගශීලීත්වය පාලනය යුතුව ගත්තොත් අද දවසේ තිබෙන්නා වූ අහිතකර තත්ත්වය ඔබට පහසුවෙන්ම ජය ගන්න පුළුවන් වෙනවා. චර්ම රෝග පීඩා ලක්වීමේ ඉඩකඩ තමයි තිබෙන්නේ. ඒ පිළිබඳව හිතලා බලලා අද දවසේ කටයුතු ඔබ ආරම්භ කරන්න ඔබට සුභම සුබ දවසක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්. කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසේ නම් ගමන් කරන්නේ හත්වැන්නේ කේන්ද්‍රගත බලයෙන්. රාජකාරක රවිත් සංයෝග වෙලා බුධ ආදිත්‍යෝගයක් උදා වෙලා තිබීම නම් ඉතාමත් සුබයි. බොහෝ විට දැනුම මිනුම සම්බන්ධයෙන් අද දවසේ ඉහළ ජයග්‍රහණ අච්චර ගන්න පුළුවන් දවසක්. සම්මුඛ පරීක්ෂණ ඒ වගේම රැකියා ආශ්‍රිත යම් යම් තරඟ විභාග ආදිය තියෙනවා නම් ඔන්න අද දවසේ කන්‍යා ලග්න හිමියන්ට සුවිශේෂී ජයග්‍රහණ අච්චර ගැනීමේ දවසක් තමයි උදා වෙලා තිබෙන්නේ. නව නිර්මාණ බිහිකරනින ලේඛන කලාවට දක්ෂ කන්‍යා ලග්න හිමියන්ටත් අද දවසේ තිබෙන්නා වූ සුවිශේෂී තත්වය අනිවාර්යයෙන්ම වැදගත් වේවි. අමතක කරන්න එපා ආහාර දිරවීමේ දුර්වලතාවයන් වලට ලක්වීමේ ඉඩකඩ තමයි තිබෙන්නේ. ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න ඔබට සුභම සුබ දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසේ ගමන් කරන්නේ අටවැන්නේ. ඒ වගේම තමයි හත්වැන්නේ හත්වැන්නාධිපති බලවත් වෙලා රුචක යෝගකින්, දහවැන්නේ බ්‍රහස්පති බලවත් වෙලා හංස නැමැති පංචමහා පුරුෂ යෝගකින් පැවතීම ඉතාමත් සුබයි. බොහෝ විට තුලා ලග්න හිමියන්ට මෙතුවක්කල් තිබුණා වූ යම්කිසි මානසික පීඩාවක් निराकरणය කරගැනීමේ ශක්තිය නැති කරනවා. ඒ වගේම තමයි ලිපි ලේඛන ආශ්‍රිතව ඔබට යම් යම් නීති කරදර බාධා යෙදී තිබුණා නම් අන්නේ දේවල් අද දවසේ පහසුවෙන් මගහරව ගන්න පුළුවන්කම ලැබෙනවා. සවස් භාගයේ වන විට පැරණි හිතමිතුරන් මුණ ගැහිම්, සතුරු සාමිච්චියේදීම්, ඒ වගේම ප්‍රිය සම්භාෂණ වලට සහසම්බන්ධ වීමේ ඉඩකඩත් අද දවසේ තුලා ලග්න හිමියන්ට ඇති කර තිබෙන නිසා ඉතාමත් සුබයි. ආහාර ආශ්‍රිත විසවීම්, තමන් පානය කරන්නා වූ දෙයක් පිළිබඳ විසවීම වැනි තත්ත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ වැඩි. ඒ පිළිබඳව හිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න තුලා ලග්නයේ උපන් ඔබට සුභම සුබ දවසක් තමයි උදා වෙලා තියෙන්නේ. වෘශ්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසේ ගමන් කරන්නේ හයවැන්නේ. හත්වැන්නේ සිකුරු බලවත් වෙලා වගේම ලග්නගතව සෙනසුරු බල රහිතව පිහිටීම නම් අද දවස ටිකක් එතරම් හොඳ තත්ත්වයක් නෙමේ ගෙන දෙන්නේ. බොහෝ විට කලබලකාරී මානසික තත්ත්වයන් නිසාවෙන් දැඩි තීන්දුව తీරන වලට පෙළඹීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසාවෙන් හතුර කවුද, මිතුර කවුද යන වග උච්චික ලක්ෂණයේ උපන් ඔබට තෝරා බේරා ගැනීමේ අපහසුතාවයන් වලට ලක් වේවි. ඒ වගේම තමයි තමාට මෙතුවක්කල් බොහොම සහයෝගයෙන් යුතුව වැඩ කරපු සමීපතයින් පවා දුරස් වීමේ ඉඩකඩ තිබෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? උදෑසන සිටම ඉවසීම, උපේක්ෂා සහගත බව වගේම සැලසුම් සහගත ලෙසින් දවසේ කටයුතු කරොත් තමාට තිබෙනා වහිත කර තැන් පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් පැවතීම නිසාවෙන් වැටීම් තැලීම් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳවත් හිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න උච්චික ලග්නයේ උපන් ඔබට සුභම සුබ දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙනද මෙන්ම පස්වැන්නෝ විද්‍යාස්ථානයේ පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරද්දී හතරවැන්නේ රවි බුද්ධ සංයෝග වෙලා බුද්ධ ආදිත්‍යෝගයක් වගේම ධර්ම කර්මාධිපති නැමැති රාජයෝගයක් අද දවසෙත් ඔන්න ධනු ලග්න හිමියන්ට උදා වෙලා තිබෙනවා. අනුන් යටතේ කරන කටයුතු වලට වඩා ඔන්න තමාගේම කියලා ස්වාධීන කටයුතු ආරම්භ කරන්න හිතුවනම් අද දවසේ තිබෙනා උග්‍රහ රටාව ධනු ලග්න හිමියන්ට ඉතාමත් සුවිශේෂී තත්වයන් තමයි ගෙන දෙන්නේ. ඔබ ආහාර පාන ආශ්‍රිතව යම්කිසි ව්‍යාපාරයක්, ඒ වගේම යම්කිසි ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වුණා නම් අද දවසේ ඔබට සාර්ථක ලාභ ප්‍රයෝජන අත්කර දේවි.
ඒවගේම තමයි සවස් භාගයේ වන විට දුර බැහැර ගමන් බිමන් ආදිය බහුල කිරීමේ ඉඩකඩ තිබෙනවා. නිදිවැරීම් වලදී නම් පරිස්සම් වුණොත් අද දවසේ සෞඛ්‍ය පීඩාවන්ගෙන් පවා ධනු ලග්නයේ උපන් ඔබට ජයග්‍රහණය පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්. මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවසේ ගමන් කරන්නේ 11 වැන්න වූ අයස්ථානගතව. ඒ වගේම බ්‍රහස්පතිත් බලවත් වෙලා අඟහරුත් බලවත් වෙලා පංචමහා පුරුෂයෝක දෙකක් එක විට මකර ලග්න හිමියන්ට උදා වෙලා තිබෙනවා. ඉතාම අශුභයි. තමාගේ කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වන කටයුතු වලත් සාර්ථකත්වයේ පහසුවෙන් අත්කරගන්න පුළුවන්. කාන්තා පාර්ශවයන්ගෙන් උදව් උපකාර නොමදවම ලැබේවි. හැබැයි බුද්ධිමත්ව කටයුතු නොකරොත් තැන්පත් ධනයට යම් යම් පීඩා කරදර ඇතිවීමේ ඉඩකඩ වගේම තමාගේ චරිතයට පවුලේ කීර්තියටත් හානි ගෙන දීමේ ඉඩකඩ තිබෙනවා. මකර ලග්නයේ උපන් ඔබ බුද්ධිමත්ව අද දවස තුල තිබෙනව කටයුතු වලට මොහොන දුන්නොත් ඉතාමත් යහපත් ලෙසින් අද දවසේ ආර්ථික ශක්තියෙන් ඔබට පවත්වගෙන යන්න පුළුවන් වේවි. විශේෂ බීජ ශරීරගත වීම, කැලලි සහිත තුවාල ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳවත් හිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන් ඔබට වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පත් කරගන්න පුළුවන්. කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වන්න අද දවසේ ගමන් කරන්නේ 10 වැන්නේ බල රහිතව. ඒ වගේම ධනස්ථානගතව රවි බුද සංයෝග වෙලා තිබෙන දවසක්. විශේෂයෙන් අද දවසේ කුම්භ ලග්නයේ උපන් ඔබට මිශ්‍ර ඵල තමයි ගෙන දෙන්නේ. බොහෝ විට උදෑසන සිටම නිසි අරමුණකින් තොරව කටයුතු කිරීම නිසාවෙන් දවසේ අවසානයේ වන තෙක්ම තමන් බලාපොරොත්තු ඉලක්ක පහසුවෙන් සපුරා ගැනීමේ බාධා කරදර තමයි ගෙන දෙන්නේ. බොහෝ විට තමාට අර පරිස්සම් ගතිය අවම වීම නිසාවෙන් තමා සන්තකයේ තිබෙන දේවල් අනුසතු වීමේ ඉඩකඩ පවා අද දවස තුළ ඇති කරනවා. ඒ වගේම තමයි ගමන් බිමන් වලදී ටිකක් පරිස්සම් වෙන්න බොහෝ විට අනතුරු වලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා විශේෂයෙන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන නම් කුම්භ ලග්නයේ උපන් ඔබ අමතක කරන්න එපා. යුග ජීවිත ආශ්‍රිතව මත ගැටුම්, ඒ වගේම තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ කටයුතු නොකිරීම නිසා පවුලේ අය තුළින් තමන්ට එල්ලවන්නා විරෝධතාවයන් පවා ඇති කිරීමේ ඉඩකඩ තිබෙනවා. ටිකක් ඒ පිළිබඳව සිතලා බලලා බුද්ධිමත්ව අද දවසට ඔබ මුහුණ දුන්නොත් කුම්භ ලග්නයේ උපන් ඔබට සුභම සුබ දවසක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්. මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙනද මෙන්ම බලවත් වෙන පස්වැන්න වූ විද්‍යාස්ථානගතව එසේ නැතිනම් පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරද්දී ලග්නගතව රවි බුද සංයෝගයල බුද ආදිත්‍ය යෝගයක් උභේචාරී යෝගයක් උදා වෙලා තිබීම ඉතාම අශුභයි. දැනුමට තමාගේ ඉහළ අධ්‍යාපනයට ඉතාමත් යහපත් ආකාරයක් තිබෙන්නේ. ඔබ විදේශගත අධ්‍යාපනයක් කරා යන්න මානසික තත්ත්වයක් සකස් වෙලා තිබුණා නම් ඔන්න අද දවසේ තිබෙනව ග්‍රහ රටාව මීන ලග්න හිමියන්ට වැඩිදුර අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට ඉතාමත් යහපත් වෙනවා. බොහෝ විට අද දවස තුල වැඩිපුර බුද්ධිමතුන්ගේ ඇසුර ලැබීම නිසා වෙනදාට වඩා වැඩි ආත්ම විශ්වාසය පෙරදරි කරගෙන මුහුණ දීමේ ශක්තියන් තමයි ඇති කරන්නේ. ඒ වගේම තමයි ඔබ යම්කිසි රෝග පීඩාවකින් පීඩා වින්දනක් අද දවසේ තිබෙනව ග්‍රහ රටාව ඔබට නිරෝගී සම්පන්නිය පවා ඇති කර දෙන්න වගේම නිවැරදි වෛද්‍ය උපකාර ලබා ගන්න වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් නිසිතනත් ඔබට දැනගැනීමේ හැකියාව ලැබේවි. මේ පිළිබඳව හිතලා බලලා අද දවසේ ඔබ කටයුතු ආරම්භ කරොත් මීන ලග්න හිමියන්ට සුභම සුබ දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. ඉතින් රාශි 12ම තිබෙනව හිතකර තත්වයන් පෙරදරි කරගෙන ධනාත්මකව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙම ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් අද දවසේ ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.